ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා නමින් තිබෙන පාර්ශ්ව සඳහා නියෝජනාව මා සභාවට ඉදිරිපත් කරනවා බාල වයස්කාර දරුවන් දූෂණය කොට ඔවුන්ට දරුණු ලෙස වදදී ඔවුන් ක්‍රූර ලෙස ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවලදී ගරු අධිකරණයේ වරදකරුවන් ලෙස නම් කරන පුද්ගලයන් හට මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිනිස්සු නීතියට අවනත වෙන්නේ දඬුවමට තියෙන බය නිසා मेरा विर लोके ओवन मनुष्य दंडूमट तीन बाईन सत्ता नीति अवनत ना नीति अट अवन किसीम के इतकोट मे दंडवांग कोई विद्य अभी पमन वन तन तमाइ अभी अभी वेरदीला तीन मैं विश्वास करना अपराध कर हेतु हो इन अवस्थाव तवटिक कलगेम खबदाव तबिट मैं अपराध कर लबा दिन दंडव अभी लबा दिन बेह අපිට කවදාවත් මේ අපරාධකරුවෙක්ගේ මේ හේතු තුන්වෙනි ලෝකේ රටක් විදිහට අපිට මේ හේතු හොය හොය ඉන්න කියොත් කවදාවත් ඒ අපිට අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම පැහැදිලිව කියන්නේ ඔබතුමාට හේතු හොය හොය ඉන්න වෙලාවේ මේ වෙලාවේ අපිට තියෙන ඉක්මන්ම සහ එකම විසඳුම මේ මරණ දඬුවම කියලා. ඒකට හේතුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රට තාමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකේ තියෙන රටක්. ගොඩාක් අය කියනවා මේ මරණ දඬුවම නියම කිරීම තුලින් මිනිසුන්ගෙ තියෙන මානව අයිතිවාසිකම් ජීවත් වීමේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි සෑම මානව අයිතිවාසිකම්ම අපිට මේ විවස්ථාවෙන් ලබා දීලා තියෙන සියලුම අයිතිවාසිකම්ක්ම නීතියට යටත්. මම උදාහරණයක් කියන්නම් ඔබතුමාට අපිට විවස්ථාවේ 14 වෙනි වගන්තියේ තියෙන යාමේ මේ අයිතිය. ඒ කියන්නේ අපිට ඕන තැනක යන්න පුළුවන් එන්න පුළුවන්. හැබැයි අපිට නීතියෙන් වාර්ණය කළා තිනෝ අධි ආරක්ෂක කලාප වලට යන්න අපිට හැකියාවක් නැහැ. ඒතර ඔබට ඔබතුමාට පේනවා අපිට අයිතිවාසිකම් ලබා දීම වගේම අනික් පැත්තෙන් නීතියෙන් ඒක වාර්ණය කළා තිනෝ යම් තාක් දුරට අවම කළා තිනෝ. එතකොට අපේ සෑම අයිතිවාසිකමක්ම නීතියෙන් නීති රටත් කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. ඒඳ පැහැදිලිව මේ වෙලාව කියන්න ඕනේ මරණීය දඬනය මම පැහැදිලිව පිළිගන්නවා මේ තියෙන නීති සමහරක් නීතිමය පද්ධතියේ තියෙන අදුපාඩු නිසා නිවැරදි කරුවන්ට මරණදඬුවම නියම වෙලා අවසානයේ අපිට ගොඩාක් කනගාටු වෙන්න වෙයි අපි වැරදි කරුවෙට නෙමෙයි නේද මේ මරණදඬුවම දුන්නේ කියලා ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මෙතන. හැබැයි එතනදී මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ වැරදි කරුවෙක්ට ශේෂ්ඨ අධිකරණයේ දක්වාම ගිහිල් ඉවර වෙලා තමුන්ගේ නිවැරදිභාවය ඔප්පු කිරීමේ හැකියාව තියෙනවා. අද වෙනකොට අපේ ලංකාවේ දැන්ට මරණදඬුවම නියම වෙලා අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළා ගිහිලා අභියාචනාධිකරණයට ගිහිලා කියන්න පුළුවන් තමුන්ගේ නිවැරදිභාවය. අද වෙනකොට අභියාචනාධිකරණයේ තියෙන නඩු ප්‍රමාණය මරණ දඬුවම නියම වෙච්ච 623. ඒතර මේ 623ටම මරණ දඬුවම නියම වෙලා තිනු වුන් හැම 623 තුන් දෙනාම අභියාචනාධිකරණයේ දැන් වෙනකොට ඔවුන්ගේ නැවතත් ඔවුන් නඩුව ඔවුන්ගේ අහනවා. එතකොට අනික් කාරණාව තමයි දැනට මරණ දඬුවම නියම වෙච්ච පුද්ගලයන් ඉන්නවා මේ මුළු රටේම. දැන්ට නොයෙකුත් කාරණාවලට 501ක් මේ 501කින් 20 දෙනෙක් හෙරොයින් ජාවාරටම අයිති වෙච්ච කට්ටිය. ඒවා හෙරොයින් ජාවාරම කරන කට්ටිය. ඒතර අනෙක් 481ම මිනිමරුම් ස්ත්‍රී දූෂණ මේ 481 දෙනාටම මිනිමරුම් ස්ත්‍රී දූෂණ නොයෙකුත් කාරණා එල්ල වෙලා තිනෝ මංකොල්ල කැමේවා මොනා හරි. මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ඇත්තෙන්ම මම මේ යෝජනාව ගේන්න හිටියේ. එතකොට ඇමතිවරයෙක් හැටියට මට ගේන්න බැරි වුණා. ඊට පස්සේ බොහෝ දෙනෙක් කතා කරද්දි එය කැමති උනේ නැහැ. ඊට පස්සේ තමයි අපේ මන්ත්‍රීතුමිය මේකට කැමති වෙලා මේ යෝජනාව ඉදිරිපත් කළේ මම ස්ථිර කළේ. ඉතින් අද හැබැයි බොහෝ පිරිසක් කතා කරන්න අවසර ඉල්ලා තිනවා 27ක් වගේ කතා කරන්න අවසර ඉල්ලා තිනවා. ඒකෙන් තේරෙනවා මේ යෝජනාවට බොහෝ දෙනෙක් අද පාර්ලිමේන්තුවේ කැමතියි කියලා. ගරු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගාල්ලිදි ප්‍රකාශයක් කළා එතුමාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙනවා නම් එතුමා මේට අස්සම් කරනවා කියලා. අර කිව්වා වගේ මේක තමුන්ගේ කෙනෙක්ට වෙනකන් කාටවත් දැනෙන්නේ නැහැ. තමුන්ගේ දුවෙක්ට, තමුන්ගේ පුතෙක්ට, තමුන්ගේ පවුලේ කෙනෙක්ට වුණොත් තමයි මේක තේරෙන්නේ. නමුත් අර කිව්වා වගේ මෙතන ඉන්න කාටවත් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මොකද හයි සිකියුරිටි තියෙනවා. ආරක්ෂක බටයන් ඉන්නවා. ඒ අයගේ මේ ඒ අයගේ දරුවන්ට කරදරයක් වෙන්නේ නැහැ. නමුත් අර කොට අපේ කොහෙද අකරංගහ කොටදෙනිය ආවේ ඒ ගෙවල් වල ජනෙල් දහන්න ඒ ආයතනයේ ජනෙල් වලට ග්‍රිල් ගහන්න කම්බි කූරු හයි කරන්නවත් සල්ලි නැති අහිංසක මිනිසුන්ගේ දරුවන්ට මොකද වෙන්නේ කරුණා කරලා වැරදිලා වටහ ගන්න එපා අපි කතා කරන්නේ අවුරුදු 5-10 අතර ඉන්න අහිංසක වින්දිතයන් ගැන තමුන්ගේ දේවල් හරියට කරගන්න බැරි මේ වින්දිතයන්ගේ
මානව අයිතීන් ගැන අපි කතා කරන්නේ කරුණා කළා මේකට පක්ෂව ඡන්ද දෙන්න කියන ඉල්ලීම මම කරනවා ඒකට සියලු දෙනාගේ බහුතර 113ට වඩා හවුත් අපි මේ නීතිය ක්‍රියාත්මක කරලා බලමු අවුරුද්දක් දෙකක් ඊට පස්සේ අපි බලමු ඔව් අද නැති වුණත් ඉස්සරහට එනවා ඡන්දේ මම ඒකෙද ඉල්ලන්නේ ජනාධිපතිතුමාට ඒ සහයෝගය දෙන්න ඒ නීතිය ගේන්නට මම හිතනවා ඒකට ඉතාම සුදුසු කාලය මොකද අපරාධ රැල්ල එන්න එන්න වැඩි වෙමින් යනවා ඒ නිසා මමත් විශ්වාස කරනවා මේ එල්ලුංගහ ටික කාලයක් හෝ ක්‍රියාත්මක කරලා ඒ මේ මේ වගේ අපරාධ කරන භයානක කරේ අපරාධ කරන විශේෂයෙන්ම දරුවන්ට විරුද්ධව කාන්තාවන්ට විරුද්ධව මේ වගේ දූෂණය කරලා මිනිමරුමට කරන හරි වරදකරුවන් හොයලා ඔවුන්ට මේ දඬුවම ටික කාලයක් හෝ ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. මොකද මේක අපේ නීති පොතේ තිබුණා තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අද බලන්න අද සංඛ්‍යා ලේඛන දිහා බලනකොට 2009 ඉඳලා 2014 දක්වා කාලය තුල ළමයින්ට එරෙහිව අපරාධ 32259ක්. කාන්තාවන්ට එරෙහිව 39604යි. හැබැයි දඬුවම් ලබා දීලා තියෙන්නේ 714කට. ඉතින් බලන්න කොච්චර අපරාධ තියෙනවද අද තාම මේ නඩු අහලා වරදකරුවන්ට කිසිම දඬුවමක් ලැබිලා නැහැ. අර මට කලින් කතා කරපු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය කියෝ වගේ සමාජයට ස්වාධීනව සාධාරණව කටයුතු කරන්න බලය තියෙනවනම් සල්ලි තියෙනවනම් ඔවුන්ට යම්කිසි දේවල් කරගන්න පුළුවන් නම් දුප්පත් අහිංසක අයට වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීම. ඒ නිසා මේ නීතිය තරාතිරම නොබලා බලය නොබලා හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අපි ශක්තිමත් කරන්න ඕන. ඒ වගේම තමයි කාන්තාහ ළමා නඩු දූෂණ නඩු ඇහිම සඳහා වෙනම අධිකරණ පද්ධතියක් විශේෂම අවුරුදු 18 රට මේ ළමයින් සඳහා වෙනම අධිකරණ පද්ධතියක් ඇති කිරීමේ වැදගත්කම මේ වෙලාවේ මතු කරන්න ඕන. මොකද මේ දරුවා අපයෝජනයට ලක් වෙච්ච දරුවා මානසිකව කඩාවැටිච්ච දරුවා මේ උසාවියකට ගිහිල්ලා පොලිසිය උසාවිය කියන ඒ අලුත් පරිසරය තුළ තවත් මානසික වශයෙන් අපයෝජනයට ලක් වෙන. ඒ නිසා මේ වෙනම අධිකරණ පද්ධතියක් ඇති කිරීමත් ඉතාමත්ම වැදගත්. මරණීය දණ්ඩණය ක්‍රියාදාමයක් හැටියට ක්‍රියාත්මක කරන්නට හේතු සාධක වන කරුණු දෙකක් තිබෙනවා. එක පැත්තකින් ඒක දනුවමක් හැටියට ලබා දෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ඒක පනිෂ්මන්ට් එකක්. ඒක පියුනිටිව් ඇක්ෂන් එකක්. වරදක් කරා නම් දනුවම ලබා දෙයි. තවත් පැත්තකින් තර්කයක් තිබෙනවා මේ මරණීය දඬණය ලබා දීම තුලින් අපි අනාගතයේ සිදුවෙන ඒ මනුෂ්‍ය ඝාතන ඒ මිනිස් ඝාතන වලක්වන්නට මේ මරණීය දඬණය හේතු සාධක වෙනවයි කියන්නේ. දැන් ඇත්ත වශයෙන්ම අද අපේ රටේ දරු සම්පතට මේ සිදුවෙලා තිබෙන මහා අකරතැබ්බය පිළිබඳව විග්‍රහ කරනකොට මම මරණ දඬණයට පක්ෂපාතීව කටයුතු කරන. ඒකට මම පක්ෂයි. යම් යම් කොන්දේසි මත. හැබැයි කවුරු හරි කියනවා නම් මේ මරණ දඬණය ක්‍රියාත්මක කරන්නේ වැළක්වීමේ අදහසින් කියලා. මං හිතන්නේ ලෝකයේ සිදුවෙලා තිබෙන විවිධ ගවේෂණ සමීක්ෂණ පරීක්ෂණ වාර්තා දිහා බැලුවහම ඒ වැළක්වීමේ කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. හොඳ උදාහරණයක් තමයි ඇමරිකා එක්සත් ජනපදය. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මිනිමැරුමට විශේෂණ මේකට කියන්නේ ෆස්ට් ඩිග්‍රි මර්ඩර් ඒ මිනිමැරුම් වලට ඒ සාහසික මිනිමැරුම් වලට ඍජුව සම්බන්ධ වෙන අයට මරණ දඬනේ ක්‍රියාත්මක වෙනවා මම දන්න විදිහට ආකාර පහකින්. විදුලි පුටුව, ගෑස් කාමරය, එල්ලා මැරීම, විෂ එන්නට සහ වෙඩි තැබීම. හැබැයි ඇමරිකාවේ ප්‍රාන්ත 31ක ක්‍රියාත්මක වෙන මරණ දඬන. 19ක නැහැ. නමුත් ඇමරිකාවේ ප්‍රාන්ත මට්ටමින් කෙරලා තිබෙන සමීක්ෂණ දිහා බැලුවහම මරණීය දඬණය ක්‍රියාත්මක වෙන ප්‍රාන්තවල වැඩි වැඩියෙන් මරණ සිද්ධ වෙනවා. මරණ දඬණය ක්‍රියාත්මක නොවන
ප්‍රාන්ත 19 ඒ ජීවිත හානිවල ප්‍රතිශතය අඩු වෙනවා. එතකොට මරණ දණ්ඩනයේ ක්‍රියාත්මක වෙන ප්‍රාන්ත 31 වැඩි වැඩියෙන් මිනිමරුම් සිද්ධ වෙනවා. එතකොට මරණ දණ්ඩනයේ ක්‍රියාත්මක නොවන ප්‍රාන්තවල ඒ මිනිමරීමේ ප්‍රතිශතය සාහසික ඝාතන හොමිසයිඩ් කියලා කියන්නේ ඒව අඩු වෙනවා. එතකොට කවුරු හරි කියනවා නම් අපි මේ මරණ දණ්ඩනයේ ක්‍රියාත්මක කර යුත්තේ වැළැක්වීමේ ක්‍රියාවලියක් නිසා කියලා. ප්‍රිවෙන්ටිව් ඇක්ෂන් එකක් කියලා. ලෝකයේ සිදු වෙලා තිබෙන විවිධ සමීක්ෂණ වාර්තා තුලින් ඒක තහවුරු වෙන්නේ නැහැ. මම පැහැදිලිව ඔබ කියනවා මරණ දණ්ඩනය ගෙන එනවා නම් ගෙන එන්නට ඕන. ඒ මරණයට තමන් ඍජුවම ස්ථිරවම වැරදි කරුවෙක් වුණු නිසා අපේ රටේ සිදු වෙන ලද මේ ස්ත්‍රී දූෂණයන් විශේෂයෙන් ළමා අපචාරයන් පිළිබඳව අප හැම දිනාටම කම්පනයක් තියෙනවා. අපේ හද කකියනවා. ඒ පිළිබඳව අපගේ විරෝධය හැමතැනින්ම ප්‍රකාශයට පත් වෙනවා. මේ යෝජනාවේ තියෙන ඝාතනයන් නටක් ළමා අපචාර කරලා ස්ත්‍රී දූෂණ කරලා කරන ලද ඝාතන නටක් තිබෙනවා. ඒ ඝාතනයන්ට අපේ රටේ නීතියේ හැටියට මරණ දඬුවම ලබා දිය හැකි. මොකද අපේ රටේ දන් නීති සංග්‍රහය අනුව මරණ දඬුවම ලබා දෙන්න පුළුවන් බරපතල අපරාධ පහක් තියෙනවා. ඝාතනය, ඝාතනයට අනුබල දීම, එවැනි නඩුවකදී බොරු සාක්ෂි ලබා දීම, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය. මේ 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 කරුණු පහට මරණ දඬුවම ලබා දෙන්න පුළුවන්. මේකේ ක්‍රියාවලිය තමයි ගරු නියෝජ සභාපතිතුමනි අපි කවුරුත් දන්න විදිහට මෙවැනි හේතුවකට අධිකරණයෙන් මරණ දඬුවම නියම කළාට පස්සේදී ජනාධිපතිවරයාට බලය පවරලා තියෙනවා ඔහු කැමති වේලාවක සහ දිනයක අස්සන් කරලා අදාළ පුද්ගලයා එල්ලා මරන. ඒක මේ පාර්ලිමේන්තුව මීට කලින් සම්මත කළ තියෙන නීතියක්. ඒක දැන් අපේ රටේ බලාත්මකයි බලපවත්වන්න පුළුවන්. ඒට අවශ්‍ය කරන්නේ ජනාධිපතිවරයාගේ අස්සන. ජනාධිපතිවරයා එහෙම දෙයකට අස්සන් කරන්න ඉස්සර වෙලා ඒ අදාළ අධිකරණ ඇමතිවරයාගෙන් වාර්තාවක් ඇඳවගෙන රහසිගත වාර්තාවක් අදාළ විනිශ්චයකාරගේ රහසිගත වාර්තාවක් ඇඳවගෙන නීතිපතිවරගේ රහසිගත වාර්තාවක් ඇඳවගෙන තමයි අත්සන් කරන්නේ. සා දැන් මේ රටේ පවතින ක්‍රියාත්මක කළ හැකි ජනාධිපතිවරගේ අස්සනේ ක්‍රියාත්මක හැරි මරදනුව දිය හැකි දෙයක් සම්බන්ධව අපි කතා කරනවා. ඉතින් අපි මේ යෝජනාව කල්තබන අවස්ථාවේ යෝජනාව මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණත් නැතත් චන්දිමුසීමක් ආවොත් සම්මත වුණත් නැතත් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිවර. නමුත් අපි හිතනවා මේ පාර්ලිමේන්තුවෙන් එකට බලපෑමක් කරන්න බැරි වුණත් මේ වෙලාවේදී නමුත් මේ මන්ත්‍රීතුම ඉදිරිපත් කරන යෝජනාවෙන් මේ අපේ සභාවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස් ගන්න ඕමනාවක් තියෙනවා නම් එක් එක් මන්ත්‍රීවරයා කල්පනා කරන්නේ කොහොමද මේ ළමා අපචාර ශ්‍රී දූෂණ ගැන මරණ දඬුවම ගැන කියලා ඒකට අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ ඇර මේ යෝජනාව අපි 225 මත උසල සම්මත කරත් දැනුත් නීතිය සම්මත කරලා ජනාධිපතිතුමාට බලය පවරලා තිබේ. දැන් මේ රට පුරා උද්ඝෝෂණ ප්‍රමාණයක් පැන්න කියලා තිබෙනවා. ඇයි මේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ? ඔවුන්ට අවිශ්වාසයක් තිබෙනවා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව. නීති අකාර්යක්ෂතාවය පිළිබඳව. අපි ඕන තරම් අහලා තිනවා මේ ස්ත්‍රී දූෂණයන් ළමා අපචාරයන් ඝාතනයන් මෙවැනි දේවල් වලට අධිචෝදනා ගොනු කරන්න සමහර අවුරුදු 12ක් 10ක් 12ක් ගත වෙනවා. 10ක් 12ක් නීති අකාර්යක්ෂතාවය නිසා. ඒ වගේම නීතියේ තියෙන අසාධාරණ සහ අපක්ෂපාතීත්වය. මං හිතන්නේ මේ යෝජනාව ගැන අපි සාකච්ඡා කරන මේ අවස්ථාව වගේම අවස්ථාවන් කීපයක් මේ පාර්ලිමේන්තුවේ මීට කලින් උදා කරගත යුතු තිබුණා. ලෝකයේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන දැනට මා රටවල් 36ක් තියෙනවා. ලෝකයේ රටවල් 103ක මරණ දඬුවම සම්පූර්ණයෙන් අහෝසි කරලා තියෙනවා. රටවල් 6ක විශේෂ අවස්ථාවල පමණක් විශේෂයෙන් යුද අපරාධ වගේ අවස්ථාවල මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අප වගේ රටවල් අපි වැනි රටවල් 50ක් පහුගිය අවුරුදු 10 පුරාම මේ මරණ දඬුවම ක්‍රියාත්මක කළා නැහැ. අපිත් 1975 ඉඳන් ක්‍රියාත්මක කළා නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න අපි සාකච්ඡා කරන්න ඕන. අපි සාකච්ඡා අපි තීන්දුවක් ගන්න ඕන. දැන් මරණ දඬුවම ක්‍රියාත්මක රටවල වුණත් ඒවයේ ඒ වැරදිකරුවා අවුරුදු 18 වඩා අඩු නම් මරණ දඬුවම දීමේදී නීති වෙනස් වෙලා තිබෙනවා.
සවුදි අරාබිය ඉරානය සුඩානය පකිස්තානය වගේ රටවල් හතරක් පමණයි අවුරුදු 18ට අඩුනම් වැරදිකාරයා මරණ දඬුවම ලබා දෙන්නේ. එහෙම නීතියක් සවුදි අරාබියේ මරණ දඬුවම අවුරුදු 18ට අඩු අයට දෙන නිසා තමයි අපේ රිසානට හිස් කැසුම් ගන්න සිද්ධ වුනේ.
Thank you.
Thank you.
Thank you.